ඔබට සුබ දවසක්. අද අපි බලන්න යනවා ජීවිත ගමන ගැන වැදගත් පාඩමක්. ඉතින් මේකට මම කියන්නේ ජීවිත ගමන. අපි ජීවිත ගමන තුළ යන්න උන ඍතු තුලින් ඊළඟට එක එක භූමිකාණ්ඩ භූමි භාග තුලින් සහ කාමරෙන් කාමරයට. ඒ සඳහා අපිට අවශ්‍ය චරිතාංග හතක් ගැන තමයි අපි බලන්න යන්නේ. මේ ඔක්කොම මිනිත්තු 25කින් ඉවර වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ ජීවිතය වනාහි කාලෙන් කාලයට සැපයන භූමි භාග හතරක්. ඉතින් ඒවා ඔක්කොම හොඳ නැහැ. නමුත් මේ ඔබත් මේ වගේ භූමි භාග තුලින් ගිහිල්ලා තිබෙනවා. ඒ සමහර හොඳ නැති භූමි භාග ඔබගේ අඥාන තෝරා ගැනීම, සමහර ඒවා ඔබ තෝරාගත්තේ ඒවා නෙමෙයි. ඉතින් මොනවද මේ භූමි භාග? මම නරක මේකෙන් පටන් ගන්නම්. පළවෙනි භූමි භාගයට අපි කියන්නේ මග අසල කපුටන් සමග ලියාගත්තද. මේක ටිකක් ජවනිකාවක් වගේ, මේක නිකන් ටෙලි ඩ්‍රාමා එකක් වගේ කරන්නත් පුළුවන්. මොනවද අපි මේ කියන්නේ? මග අසල කපුටන් සමග. ඒක තමයි මේ භූමි භාගය. ඉතින් ඒකේ මොනවද තියෙන්නේ? කොහොමද එහෙම තත්වයක් එන්නේ? එන්න එන්න ඔබගේ ජීවිතයට එච්චර හොඳ නැති අය සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ ඔබ හිතාමතා වෙන්නත් පුළුවන්, ඔබට ටිකක් සස්ත්‍රීක කමක් එනවා. ඉතින් එතකොට මේ ආකාශයේ පක්ෂීන් වගේ අය, ඒ කියන්නේ ඒගොල්ලෝ පල ඇති රුකට වගේ ඒගොල්ලෝ එන්න පටන් ගන්නවා. ඔබත් විභාගයක් නැතිව විමසීමක් නැතුව ඒගොල්ලන්ට ඔබේ ජීවිතයට ඇතුල් වෙන්න ඉඩ දෙනවා. කට්ටිය වැඩි වෙනවා. ඒගොල්ලෝ ඉතින් කුණු අරන් එනවා. හොඳ නැති ඒවා අරන් එනවා. ගොඩක් සද්ද. සමහරට සද්දේ ඔබේ ගුණ වර්ණනාව. ඉතින් ඔබත් ඒකට අහු වෙනවා. ඉංග්‍රීසියෙන් ඒකට කියන්නේ සයිකෝෆන්ට් වන්දිබට්ටියෝ. ඒ ගුණ වර්ණාට ඔබත් දැම්මේ, ඔබට පේන්නේ නැහැ මේ ගුණ වර්ණා කරන්නේ කපුටු කියලා. ඉතින් ඒගොල්ලෝ කැත කරනවා, හොඳ නැති දේවල් ගේනවා. ඊටත් වඩා භයානක දෙයක් ඒගොල්ලෝ කරනවා. ඔබේ ජීවිතයට ඊළඟට තියෙන හොඳ බීජ, සරු බීජ, දෙමව්පියන්ගෙන් ලැබුණ ඒවා, ගුරුවරුන්ගෙන් ලැබුණ ඒවා, ඔබගේ උත්සාහයෙන්, ඔබගේ නිපුණත්වය අනුව ලැබුණ ඒවා, ඒ බීජ ඒගොල්ලෝ අහුල ගන්න, ඒගොල්ලෝ ඒක අනාස්ති කරනවා. ඔබට ඒක වැටහෙන්නේ නැතුව යනවා. දැන් ඒ බීජ තමයි ඊළඟ සීසන් එකට, ඊළඟ ඍතුවට ඔබට අස්වැන්න දෙන්න ඉන්නේ. ඊළඟට ඒ ඔබේ ජීවිතයට අනවශ්‍ය ලෙස ඇතුළු වුණු අය, සමහරට ඔබගේ ජනප්‍රියත්වය දැකලා, සමහරට ඔබගේ සාර්ථකත්වය දැකලා, ඒගොල්ලෝ මේ ඔබ ඉතින් අඥාන නැයි ගොඩ දෙනකොට එන්නිට දුන්නා ඉඩමට. එතකොට ඉඩම නාස්ති වෙනවා කියලා හිතුවේ නෑ. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා ඒක පා ගන්න පටන් ගත්තා. එතකොට ඔබගේ හදවතත් මේ අවකල් ක්‍රියාවෙන් පැගුණු හදවතක් වෙනවා. අර හොඳ බීජ ටික නැති වුණා. එතකොට ඊළඟ සීසන් එක අස්වැන්න නැති වෙනවා. දැන් ඒක නිසා තමයි අපි කියන්නේ මේ ගෝඩ් සීසන්ස් එනකොට තුමා යහපත් ඉඳිරා ලෙස ඉන්නවා. මට හිඟනවන්නේ නිසල දියාසලෙන් තමයි, කියන්නේ පැහැදිලි වතුර අසලින් ගිනියන්නේ. නිල් ගොදු නිල් ලස්සන තෘණ බිම්බල, පුෂ්ටිමත් තෘණ බිම්බල තමයි මාව වාසය කරන්න සලස්වන්නේ. ධර්මිෂ්ඨකමේ මාව හරි දේවල් අපිට ලැබෙන ලෙස එතුමා ගෙනයනවා. අපේ කුසලානය, අපේ ජීවිත කොටස පිරිත්‍රි යනවා. අපේ ළමයි අපේ මේසය වටා, අපේ ළමයි විතරක් නෙමෙයි තව පරම්පරාවට, කනිෂ්ඨ පරම්පරාවට අපගේ මේසයෙන් ජීවනෝපායන් ලැබෙනවා. ඒ කියන්නේ අපේ ශක්තිය නිසා. එහෙමයි දෙවි ගෝඩ්ගේ පොරොන්දුව. ඒ විදිහට තමයි ගෝඩ් කරන්න කැමති. අභාග්‍යයකට මෙන් අපි මේ කාලෙකදී, එක් කාලෙකදී, ඒ කියන්නේ යම් සමෘද්ධියක් ලැබීගෙන එනකොට එක් කාලෙකදී අපි අහුවෙන්න පුළුවන් මේ හොඳ නැති කණ්ඩායමකට, කට්ටියකට. ඒගොල්ලෝ අපේ ජීවිතයට මේ හොඳ නැති ආභාෂයක් ගේනවා. එතකොට දෙවැනි භූමි භාගය තමයි මේ රොක් සයිඩ්, පර්වත සහිත භූමි භාගයක්. ඒ මොකද අපි විශ්වාස කරපු අය අපිට සමහරට ද්‍රෝහි වුණා, අපි හොඳ දේවල් කරන්න ගියා, ඒගොල්ලෝ අපි විශ්වාසය රැක්කේ නෑ. අපිත් එතකොට අපි හදවත තද කරගන්නවා. අපිත් අපි ඒ කියන්නේ අපිට බය එනවා, උදහස එනවා, දුක් කරදර එනවා. විශ්වාස කරපු අය ද්‍රෝහිකම් කරා, අර ජූදස් වගේ. එතකොට අපේ හදවත මේ ගැන තද වෙනවා. එතකොට අර තියෙන බීජ ටිකටත් දැන් තව බීජ තියෙනවනේ, ඒ බීජ වැවෙන්නත්
ඇතුළට වැබිලා හොඳ සරු වෙන්න ඉඩ නැති වෙනවා මේ ඇති වූ කර්කශ කාලේ නිසා. ඒකට ඉතින් රටේ ඉඩෝරයක් ආවොත් එහෙම රටේ ප්‍රශ්නත් එකතු වුණත් දැන් මේ කොවිඩ් කාලේ වගේ අපේ ආදායමටත් අමාරුවක් වෙනවා, චරිතයටත් අමාරුවක් වෙනවා, සම්බන්ධකම් වලටත් අමාරුවක් එනවා. ඒකට තමයි අපි කියන්නේ පර්වතයක් අසල ඉඩෝරයක් සමග. මොකද්ද පළවෙනි එකට කිව්වේ? මග අසල කපුටන් සමග. දෙවෙනි එක මොකද්ද? පර්වතයක් අසල ඉඩෝරයක් සමග. එතකොට තුන්වෙනි කොටස අපි හොඳට කරගෙන යන අතරේ අපි ඔබ වවන්න ඕනේ වැව්වා, ගිය ඍතුවේ අස්වැන්න හොඳට තිබුණා, ඒ භූභාගය අපි හොඳට කරගත්තා. භූභාගය කියන්නේ අපි මාසයක් තුළ හෝ අවුරුද්දක් තුළ යන දේවල්. එතකොට ඒක හොඳට තිබුණා. දැන් මේක වවාගෙන එන්නකොට මොකද වුන්නේ? මේ කටු එන්න පටන් ගත්තා. ඒ කියන්නේ අපි කටුත් වවා ගන්නවා. කටු වර්ග තුනක් තියෙනවා. එකක් තමයි හොඳ දෙයක් කරගෙන යනකොට අනවශ්‍ය ලෙස පටලවාගෙන අනාගෙන නාගෙන තරහත් ගිහිල්ලා සමහර විට අපි ධෛර්යයෙන් කරන්න කියලා හදිස්සි වෙලා, ඒ කියන්නේ ඍතුවෙන් ඍතුවට අස්වැන්න දෙන කෙනෙක් ඉන්නවා කියලා අපි විශ්වාසයක් තියෙනවා නම් අපි ෆිලොසොෆි එකේ God can give the harvest. එතකොට අපි ඉවසීමෙන් ඒක කරගෙන යනවා. ඒ ශාන්තිය නැති වෙලා එහෙම මේ අපි හිර වෙනවා. එතකොට ඉතින් මම මේ අවස්ථාවේදී කියන්න කැමති මේ ශාන්ත මේ ප්‍රඥා වර්ග දෙකක් තියෙනවා. ඉහලින් එන ප්‍රඥාව ශාන්තිය උපදවයි. අපිව හරිදී හරි ලෙස කරන්න බිස්නස් එකක් කරනකොටුණත් අපිට උපකාර කරනවා. තවත් අයට ඉඩ තියලා ඒක කරන්න අපිට උපකාර කරනවා. එතකොට අපිට ඒ ප්‍රඥාව අපිව රැකගන්නවා. එතකොට අපිට ඉවසීමක් තිබෙනවා. ඔය අනාදී වශයෙන් ඒ ප්‍රඥාව. තව ප්‍රඥාවක් තිබෙනවා කිසිම සමාදානයක් නැතුව අපි හොඳටම රත් වෙනවා. එතකොට අපි හොඳ නැති දුෂ්ට මාර්ග කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ උලත් එකයි පිලත් වගේ වලට පටලෙනවා. ඒ જાතිය අපිට එක්කහුව වෙනවා. එතකොට අපි අන්තරාක් සහිත රිස්ක් ටේකින් වලට යනවා. ඒ කියන්නේ සූදුවක් කරනවා වගේ බිස්නස් එක. ඒ කියන්නේ කරලා බලමු කියලා කළ නොයුතු දේවල් වල පැටලෙනවා. ඒක හොඳ නැති ප්‍රඥාවක්. ඒ නිසා ප්‍රවේසම් වෙන්න ඕනේ අපේ ප්‍රඥාව නැමැති උල්පත කැළඹෙන්න දෙන්න එපා, කලබම් වෙන්න දෙන්න එපා කියන එකයි කියන්න තියෙන්නේ. එතකොට අපි මේ කීකියා හිටියේ මේ තෝන් සයිට් මේ කටු සහිත. එතකොට ඒ එක හේතුවක් මොකද? අපි අර අනවශ්‍ය කෑස් මේ කරදර ගොඩක් වුණා, සැනසිල්ලක් නැති වුණා, නිදාගන්න බැරි වුණා, කෙලවරක් නැතුව වැඩ කරා, පවුල ගැන සැලකුවේ නැහැ, ළමයි ගැන පොඩ්ඩක් බැලුවෙත් නැහැ. ඒ විදිහට තමයි වැඩේ ගියේ. දෙවනි වර්ගය තමයි අපි හොඳ නැති චාරික අපචාරික අනාචාරික දේවල් වල පැටලෙන්න යනවා. මොකද දැන් හරි ගියානේ. එතකොට ඒවත් කටු වෙනවා. තුන්වෙනි එක තමයි අර ලැබුණු සෞභාග්‍ය ගැන අපි උද්දම්මනන්නේ ගියාම අපේ ඔළුව වෙනස් වෙනවා, ප්‍රඥාව නරක් වෙනවා. ඒ කියන්නේ මීටර 10ක් විතර උස නම් අපේ සෞභාග්‍ය නිකන් කියමු මීටර වලින්. එතකොට ඊළඟ පියවර සඳහා තව මීටර 3ක් සඳහා ආයෝජනය කරන එක සාධාරණයි. 33%කින් වැඩි කරගමු. වැඩි මොනොත් මීටර 10ක් උස සෞභාග්‍ය තව මීටර 5ක් එකතු කරගන්න. ඒකට වැඩි නමුත් අපි හිතුවත් මීටර 10 ඉඳලා තව මීටරයක් උස කරගන්න ණය අරගෙන ණය වෙලා ගොඩක්. එතකොට ඒක ඩිසාස්ටර් එකක් වෙනවා. ඒකට කියන්නේ ඩිසීට්ෆුල්නස් ඔෆ් රිචර්ස්. දැනට පෙනුණු ධන ප්‍රමාණය අපිට හොඳ නැති පරීක්ෂාවක් වුණා. ඉතින් මේ ගැන අපිට ඒ තත්ත්වෙදී එන්නා වූ අන්තරා හතක් කියලා තිබෙනවා. ඒක අපි දැනගන්න එක හොඳයි. අන්තරා හත මේකට අපි කියමු සප්තමහා බීතිය හරි අන්තරා කියලා. එක මලපත්, ඒ කියන්නේ පක්ෂියෙකුට ඇටෙව්වා වගේ මලපතකට අපි ඒකට ඇතුල් වෙනවා එළියට එන්න පුළුවන් කියලා හිතාගෙන. අර ඇඹලයා වගේ ඇඹලයාට පැණිකන්න හිතුනම එයා ගෙදර එයා මාකට් ගියා. මිසිස් ඇඹලයාට කිව්වා මම ගෙදර එන්නම් කියලා. පැණිකන්න එක දැක්ක, එකට වඩා බැහැල ගෑවා. ඊළඟට එළියට ආවා. එයා හිතන්නේ නෑ මදි මදි තව ටිකක් කියලා ආයෙත් බැස්සා. ආයෙත් එළියට ආවා අමාරුවෙන්. ඊළඟට හිතන්නේ නෑ මදි මදි ඊළඟ සැරේ බැස්සා මිනිහා ඩොග් ගාලා හැලියටම වැටලා මිනිහා මැරුණා. ඉතින් ඒ කියන්නේ අර මේ හොඳ නැති දේවල් වල මලපතක් වෙන එක. දෙවනි එක ඈතින් එන ඊගහ.
ඔබ ඉලක්ක කරගෙන ආපු දෙයක් ඔබේ ආවරණය නැති තැනකයි ඔබ හිටියේ. ඒක මන්ත්‍ර ගුරුකමක්ද මොකද්ද දන්නේ නැහැ. ඔබ ඉලක්ක කරගෙන එව්ව එකක් ඈතින් ඉඳන් තමයි ආවේ. හැබැයි ඒ පුද්ගලයා ඔබව දන්නවා. ඔබ ඉලක්ක කරගෙන තමයි ඒක ආවේ. ඔබගේ චරිත ලක්ෂණ නිසා, චරිත දූෂණයක් නිසා වෙන්න පුළුවන්. ඔබව ඉලක්ක කරගෙන ආවේ. තුන්වෙනි එක රාත්‍රියේන බිහිතින් කියලා ඒවලට කියන්නේ. ඒ කියන්නේ බලාපොරොත්තු නැති විටක, ඒ කියන්නේ අන්ධකාර දෙයක්. ඊළඟ එක සාමාන්‍ය රෝගයක්. ඊළඟ එක අටවත් තේරුම් ගන්න බැරි රෝගයක්. ඊළඟ එක මධ්‍යහනේන විනාශය කියලා කියන්නේ බොහොම හොඳින් දේවල් කරගෙන යනකොට බලාපොරොත්තු නැති විනාශයක්. කුමක් නිසා? අවසාන එක තමයි ගොඩක් දෙනෙකුට එන්නා වූ, ඒ කියන්නේ භූමිකම්පාවක් හරි සුනාමියක් හරි ලොකු ආර්ථික කොවිඩ් වගේ ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසාත් අර මිනිස්සුන්ගේ, අර හොඳට හිටපු මිනිස්සුන්ට ඇයි මේ උල් ආවේ, හෙවත් කටු ගොකටු ආවේ. ඒක තමයි තුන්වෙනි භූමි භාගය. පළවෙනි භූමි භාගය මගාසල කපුටන් සමග, දෙවෙනි භූමි භාගය පර්වතයක් ළඟ ඉඩෝරි සමග, තුන්වෙනි භූමි භාගය කටු සමග අඳුරේ, අඳුරක් සමග කටු. හතරවෙනි එක තමයි හොඳ භූමි භාගය. ඒක සරු බිමක් 10 ගුණයක්, 30 ගුණයක්, 60 ගුණයක්, සමහර විට 100 ගුණයක්. එතකොට කොහොමද සමහරුන්ට 100 ගුණයක් කියන්නේ? එයාට එපමණ හැකියාවක්, ගොඩ් ස්කෝප් එකක්, දිව්‍ය පත්කඩක් තිබෙනවා. ඒ කියන්නේ ඊර්ෂ්‍යා කරන්න එපා. ඔබට තිබෙනවා 10 ගුණයක විකාශනයකට 10 දෙනෙකුට උපකාර වෙන. ඔබගේ නිපුණත්වයෙන් තව 10 දෙනෙක් රැකියා කරගෙන ඉන්නවා. ඉතින් එහෙම තමයි මේ දිව්‍ය කළමනාකරණය. ඊර්ෂ්‍යා වෙන්නේ නැතුව ඔබේ කොටස ඔබ රැක්කොත් අපිට දේශයක් වශයෙන් දිනු වෙන්නත් පුළුවන්. ඔය දැන් ඔය භූමි ගැන කතන්දරය, භූමි භාගය, මාගේ භූමි භාගය. දෙවනි කතන්දරේ එන්නේ කාමරෙන් කාමරයට ජීවිතයට ගමන් කිරීම. කාමර දෙකක් ඇතුලේ අතරේ තිබෙනවානේ ඔය පැසෙජ් එක. පැසෙජ් වේ කියන්නේ ප්‍රෙපරේෂන්. කාමර දෙකක් අතරේ සූදානම් කාලය අවශ්‍යයි. දොර විවෘත වෙනකන් අපි ඉන්නවා. අපි කැළමෙන්නේ නැතුව ඉවසීමෙන් ඉන්න අවශ්‍යයි. එතකොට අපිට ඒ නියමිත කාමරේ නියමිත කාලේ විවෘත වුණාම, එතකොට මේ කාමර කියන්නේ මොනවද? සමහර විට අපේ ජීවිත කාලේ මේ ඉසව් බිඳුවේ නම් අවුරුදු 5ට, 6 නම් අවුරුදු 10ට, 10යි 11යි 12යි වැදගත් වයසක්, 12 13 14 ඊළඟට හෝමෝනයිසන කාලේ, 14 ඉඳලා 18 ඉතාම වැදගත් වයසක්. මොකද ඒ කාලෙදි හොඳ ළමයි ඩිජිටල් වල පැටලෙනවා, වෙනත් හොඳ ජීවිතේටම බලපාන දේවල් වල පැටලෙන්න පුළුවන්. එතකොට 18 ඉඳලා 21ට, 24ට අවුරුදු 7යි, 24 ඉඳලා 33ට අවුරුදු 10යි. ඒව වැදගත් කාල. එතකොට අවුරුදු 33 වෙනකොට අපේ ජීවිතෙන් තුනෙන් එකක් අපි කරගත්තා. 33 ඉඳලා 43 වෙනකොට අපේ ජීවිතේ තුනෙන් දෙකක්ම අපි කරගන්නවා. ඒ කියන්නේ අපේ සාර්ථකත්වය. ඊළඟට තියෙන තුනෙන් එක අවුරුදු 43 න් පස්සේ අපි යමු වෙනවා අපේ සාරත්වයට. ඒ කියන්නේ තව අයට අපි අවුරුදු 43 වෙනකොට අපේ ළමයි අඩුම වශයෙන් අවුරුදු 14යි. ඒතකොට ළමයි ගැන අනිවාර්යයෙන්ම සලකන්න ඕන. කොහොමද සලකන්න ඕන? ඊළඟට අපේ කනිෂ්ඨයන්ගේ දියුණුව සඳහා අපි වැඩ කිරීම තමයි ඔය ඉතුරු තුනෙන් එක අපේ සාරත්වයේ කාලය. ඉතින් ඔබ මහලු බියට ගියත් ඒ කියන්නේ දුක් වෙන්න ඕනේ නැහැ. ඔබ විශාල ගසක්. ඔබගේ සෙවන අවශ්‍යයි කනිෂ්ඨ ගස්වලට. දැන් විශාල ගස්වල මුල් ගැඹුරට තියෙන නිසා උත්ස්වේදනය තුළින් ජල චක්‍රය ක්‍රියාත්මක කරන්නේ මේ විශාල ගස්. ඉතින් මහ ගොඩක් පළපෙනෙන්නේ නැතුවට කුණාටුවක් ආවම ඔබේ ශක්තියෙන් තමයි අර ජූනියර් ගස්, කනිෂ්ඨ ගස් රැකෙන්නේ. ඒ නිසා ඔබගේ වයස කී වුණත් අපි දන්නවා ඔක්තෝබර් 1 වෙනිදා ලෝක ළමා දිනය, ලෝක වැඩිමහල් දිනය. ඔබ ඒ ගැන සැලෙන්න එපා. ඉතින් අපි මේ බලබලා හිටියේ අපේ ජීවිතයේ මේ කාමර ගැන කතන්දරය. එතකොට එතකොට කාමරයක අපිට තිබෙන කටයුතු මොනවද? කාමරයක තිබෙනවා ආපු ගමන් ඒ කාමරය තුළ කැචප් කරෙක්ෂන් ටයිම්. ඒ කියන්නේ ඉස්සෙල්ල කාමරයේ වෙච්ච අඩුපාඩු හදාගන්න ටික වෙලාවක් තිබෙනවා. ඒ ඔය කාමරයේ ඉන්නවා මම මේක පෙන්වන්න පුළුවන් නම් මේ පින්තූරයක් අරගෙන මේ අපි කියමු මේක මේ
අපි කිව් මේක ගඩොලක් කියලා නිකන් බිත්තියක් හදනවා වගේ නෙමෙයි අනිත් එක ජීවත් වීම ඔය කාමරේ ඉන්නවා ඔබ ඔබගේ බර දරන්න පුළුවන් අය එතකොට ඔය කාමරේ ඉන්නවා ඔබ ඔවුන්ගේ බර දරාගෙන නෙමෙයි ගමන යන්නේ මානව ජීවිතයේ සහජීවීනේ අපි ඉගෙන ගත්ත අපි ඩාවින්ගේ උචිතෝන්නතිය තුල නෙමෙයි ඉන්නේ අපි ඉන්නේ මේ සැමට සැමට උන්නතිය अभी इन जीवित अर्गलेक सहजीवी बेदागन्ना सहयोगी जीवित शैली गतम अभी इन वी इंटू कॉम्प्लीमेंटेशन एंड नॉट कॉम्पिटिशन एक अभी दर्शन ई थिंक अपे बरदरागन्ना इन अभी अनी बरदरण इलाट अपे दुन पेना अभी वगी माय अभी हर कैमती अपे वम पेना अपे गति संपूर्ण मेस हेब ये अपे जीवित अवश्य ඊළඟට ඉන්නවා අපිට වඩා ජීවිතේ ගමනක් ගියායි අපි ඒගොල්ලන් ඉගෙන ගන්න ඕන අපි ඒගොල්ලන්ට වලකපන්නේ නැහැ ඒගොල්ලන්ට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ අපි ඒගොල්ලන් ඉගෙන ගන්න අපි පිළිගන්නවා ඒගොල්ලෝ අපිට වඩා ඉදිරියට ගියා ඊළඟට ඉන්නවා අපිට අපි පිටිපස්සෙන් ඒගොල්ලෝ අපින් උපකාරයක් කරනවා අපි ඒක දෙන්න කැමති එහෙම තමයි කාමරේ ජීවිතය ඉතින් කාමරේ කියන්නේ අපිට අයිති ජීවිත කොටස අපේ වැඩ ක්ෂේත්‍රය අපේ කොමියුනිටි එක ප්‍රජාව ළඟින් ඉන්න සමීපතේ ඔක්කොම කාමරේ ඉන්නවා එකට නෙමේ ජීවිත ගමන යන්නේ එතකොට දෙවනි කොටසේ කාමරේ කරිකියුලම් ඒ කියන්නේ පාඨමාලාවක් තිබෙනවා දැන් මේ කාලය තුල අපේ ඩෙස්ටිනි එක අනුව අපි යන ගමන අනුව ජීවිත නියාමයේ අනුව अभी खर गोन शिक्षण खर गोन वेड करिक्युलम कारंभे तरण सार्थक निमाव वेल डन रिवॉर्ड इलांग सर ऑन्य मार्क गेट सेट गो वेल डन एम तम जीवित गमने वेडिंग वेडेट प्रोजेक्ट के प्रोजेक्ट कट ये करिक्युलम का खरान पाठमाला तुंगन का बेन्नोन कंपैशन अभी तिबेनोना मे कंपैशन कैने अनीत समग बेदगा अनुकंपाव मुखद अनीत अमार यदि अभी उपकार खल अभी अमार यदि अब रिटर्न के उपकार कल दे पल दे वपरूपदे तम कपागा अमूल दुड़ वपरूल पनी दुड़ लुंगे सी एक अवश्य අපේ කාමරේ අපි ඉන්නකොට අපේ වැඩ කොටස අපේ ජීවිත කාලය අපි ඉන්නකොට තුන්වෙනි සී එක තමයි compassion අනුකම්පාව අපේ ජීවිතේ තියෙන අවශ්‍යයි හතරවෙනි සී එක තමයි connection and companions එතකොට අපේ ජීවිතේ වෙන සම්බන්ධතා සහයෝගිතා සමහර විට අපේ අනාගත ජීවිත සහකරු හෝ සහකාරියත් ඒ රූම් එකට එකහ වෙන්න පුළුවන් මොකද මේ රූම් කියන්නේ කාමරේ කියන්නේ ඒ අඩවියේ ඒ අවධියේ අපේ ජීවිතයට ගමනට එකහ වෙන අය වැඩපොලේදී සමීපතයන් අතර මිත්‍රකම් තුලින් යනාදි වශයෙන් so remember those connections may be lifelong important සමහර connections ජීවිත කාලීනයි සමහර ඒවා කෙටි කාලීනයි ඒවා කඩා ගන්න එපා ඒවා මිනිස් ජීවිතයට අවශ්‍යයි අවස් පස්වෙනි කාරණා තමයි මේ කරිකියුලම් එක complete වෙන්න ඕන මේ කාමරේදී කරන්න ඕන අධ්‍යක්ීම් ලබන්න ඕන ශික්ෂණයන් ඒ කාර්යයන් හොඳින් නිපුණ වුණාම තමයි ඊළඟ දොර පේන්නේ එහෙමයි ජීවිත ගමන දැන් ඒ ඔක්කොම ඉවර කරගන්නේ නැතිව දේශපාලන බලය නිසා ධන බලය නිසා වෙන මොනවා හරි බලයක් නිසා ඔබ කැටපල්ට් වුණොත් අනිත් කාමරයකට එහි ගිහිල්ලා ඔබ කාලෙත් නාස්ති කරනවා ඔබ තුවාලත් වෙනවා අනිත් තැනට හිරිහැර කරනවා ඒක නිසා තමයි මේ අනිසි බලපෑම් වල වරද you are not ready for that room you enjoy yourself when you torch out this ඔබ ඒ කාමරේ ඔබ හොමා ඊළඟ කාමරේ චර්යාවට කෝස් එකට ඔබ ලෑස්තිලා හිටින්නේ නැහැ ඉතින් මේ කාමරේ වැඩි ඉවර කරගෙන යනකොට තමයි අර දොර පේන්නේ so course completion and get to the next door ඊළඟ දොර දැන් ඔබ ගෝඩ් එක වැඩ කරන කෙනෙක් නම් ඔබ හිතනවා ගෝඩ් තමයි ඊළඟ දොර මට දෙන්නේ එහෙම නැත්නම් ඔබ උත්සාහයෙන් ගාඩිය හෙලාගෙන කටු ගහගෙන සමහර ඩෙලේ වගුරාගෙන හදිස්සියෙන් ඉවසීමක් නැතුව ඊළඟ කාමරේ හොයන්න පුළුවන් අර පැසේජ් ටයිම් එකෙත් ඉන්නේ නැතුව පැසේජ් ටයිම් කියන්නේ ජීවිතේ ප්‍රස්තාවෙන් ප්‍රස්තාවට නැත්නම් ජීවිත ගමන අපි කියමු පොඩ්ඩක් කන්දක් යනවා වගේ කන්ද නගිනවා පොඩි සානුවක් තියෙනවා කන්ද නගිනවා පොඩි සානුවක් තියෙනවා ඒ සානුවේදී අපි ලැස්ති වෙනවා
විචක්ෂණයක් කරලා බලනවා සමාලෝචනයක් කරලා බලනවා අපි ඒක දිගින ගන්නවා ඉතින් අපි ඉදිරියට යන ගමන ඉතින් ඕවා තමයි දැන් කාමර පහේ කතන්දරය සහ භූමි භාග හතරේ කතන්දරය දැන් අපි යනවා මේකට චරිතාංග හත ගැන බලන්න ඔබගේ යමකුගේ අවශ්‍යතාවය තේරුම් ගන්නෝ ආශිර්වාද ලද්දෝය ඔබගේ අවශ්‍යතාවය තේරුම් ගැනීමත් ආශිර්වාදයක් එතකොට ඔබ උපකාර ඉල්ලනවා උපකාර ඉල්ලු උපකාර ලද තැනැත්තා උපකාරකෙක් වෙනවා ඒක වැදගත් ගුණයක් නැත්නම් ඔබ හිතනවා මම ඔක්කොම දන්නවා මට කාවත් උනේ නැහැ එතකොට ඔබ අනිත්‍යවත් පා ගන්න පටන් ගන්නවා ඊළඟට මොළොක් ගුණ ඇති තැනැත්තාට පොළවේ තව කොටසක් ලැබෙනවා අපි වැඩ කරන්නේ ගෝඩ් එක නම් ගෝඩ් එකතු කරනවා මොකද තව කොටසක් කියන්නේ රැකියාවේ වෘත්තියේ ධන කොටසක් ආදායම් කොටසක් වැඩ ක්ෂේත්‍රයක් තව නිපුණතාවයක් යනාදී වශයෙන් ඔය එක කාමරයක් තුළ අපි ඉගෙන ගන්නවා කැරක්ටර් චරිතය ඇට්‍රිබියුට් ආකල්ප ස්කිල් නිපුණතා කේ නොලෙජ් කාස්ක් CASK කාස්ක් නොලෙජ් කියන්නේ දැනුම් ඒක තමයි කාමරවල කරන වැඩි. ඒ හතර පූර්ණ වුණ කල ඊළඟ ලෙවල් එකට ආයෙත් ඉතින්. චරිතය හැදෙන්න ඕන, අකල්ප හැදෙන්න ඕන, නිපුණතා එන්න ඕන, දැනුම වැඩි වෙන්න ඕන. එහෙම තමයි අපි යන්නේ. දැන් අපි මේ බලන්නේ අර චරිතාංග හත එක අවශ්‍යතාවයේ දැනෙන ආශිර්වාද ලද්දෙක්ගේ ඔහුට උපකාර ලැබෙන්නේ. අවශ්‍යතාවයක් නොදැනන්න හිරම් කතා කරන්නේ කවුරුත් ඔහු උපකාර කරන්නේ නැත. දෙක මොළොග්ගු නැත්තා අනිත්‍යයට ඉඩ සාදන්නේ අනිත්‍යයට ප්‍රස්තාවක් දෙන්නේ ඔහුටද ප්‍රස්තා ලැබෙන්නේ තුන ශෝක බන්න ආශිර්වාද ලද්ද ඒ කියන්නේ අනිත්‍යය වැරදක් කරාම ඔබේ රෙස්පොන්ස් එක ශෝක බීම ඔබ කියන්නේ නැ හොඳම වැඩේ ඌට වැරදුනා කියලා එහෙම නැත්තම් ඔබේ මනසට නඩු දාන්න යන්නේ නැ වැරදෙනකම් බලන් ඉන්නේ නැ ඔබ ඒ ගැන ශෝකී වෙලා ඔහුටත් උපකාරයක් කරන එක තමයි අර කුරුසේ මූල ධර්ම. ඒක තමයි මහා ඉන්දියාගේ මූල ධර්ම. එයා අපගේ වැරදි ඔක්කොම අවශෝෂණය කරා අපිට තව චාන්ස් එකක් දෙන පිණිස ඔබත් එහෙම ගතියක් තිබුණත් හොඳයි. හතරවෙනි එක සමාදානය කරන්න ආශිර්වාද ලද්දේ වුන් නිකන් දෙවියන් වහන්සේගේ දරුවෝ වගේ වෙනවා. මොකද හැමදෙස්සම වැඩපොළක අවශ්‍යයි. සමාදානයට සමගියට සංසක්තියට සහ කන්ටිනියුටි සම්තතියට කතා කරන අය ඒගොල්ලෝ එකමුතු කරන්න ගොඩාක් අයිනෝ විසිරුවන්න අපි එකව කරන්න විය යුතුයි අපේ වැඩපොළේදීත් අපගේ වැඩ ක්ෂේත්‍රයේදීත් ඉතින් මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස් මගේ අවසාන නිලමය එක අංශ ප්‍රධානී හැටියට බිෂප් වේදේ ෆාමකොලොජි ස්ටේට් මෙඩිකල් ෆැකල්ටි එක රජේ වෛද්‍ය පීඨේ ඉතින් මම තමයි අධ්‍යක්ෂක සම්මේශීලි ශික්ෂණ මධ්‍යස්ථානයේ ඒකේ අපි පොඩි ළමයින්ගේ ওই ඩිජිටල් ප්‍රශ්න වලටත් කරනවා ඒක අපි නොමිලි කරන්නේ ඊළඟට රැකියා මේ කරිය ගයිඩන්ස් උත් අපි කරනවා ඉතින් මේවා කරනකොට අපිට නිතර හම්බ වෙනවා මේ වගේ ගොඩක් ළමයි එක එක විදිහට ඇද වෙලා කවුරුත් ඒගොල්ලන්ට හරි අවවාදයක් දීලා නැති. එතකොට අවශ්‍යතාවය දකින්න මොළොක් ගුණ ඇත්තු අනිත්‍යයට ඉඩ හදන අය ඒගොල්ලන්ගේ කොටස විශාල වෙනම ගෝඩ් තුනත් ඒගොල්ලන්ට වැඩිය දෙන්න පුළුවන් මොකද ඒගොල්ලෝ අනිත්‍යය සලකන නිසා තුන්වෙනි එක ශෝක වන්න අනිත්‍යයගේ වැරදි ගැන උන්ගේ ප්‍රතිචාරයේ ශෝක වීම ඔවුන්ට ලං වීම කම ලොง සයිඩ් හතරවෙනි එක පීස් මේකර්ස් හැමතිස්සෙම සමාදානය වෙනුවෙන් කතා කරන්න ඕයි කියන්නේ Facebook එකේ social media වල නැත්තම් මේක නිකන් හොඳ නැති භාෂාවෙන් බැනගෙන නේ රට ඉරාගෙන මොකද්ද මේ එහෙම නෙමෙයිනේ අපි සමාදානයේ මානසික වීදී කවුරු හරි අපි එතනට එනකොට ඒගොල්ලෝ හරි කැමති මොකද ඒගොල්ලෝ දන්නවා අපි කතා කරන්නේ සමාදානය those who make peace and speak for peace පස්වෙනි කට්ටිය තමයි ඉරි රකින්නාය those who keep the line keep the standard ඉරි රකින්නවා කෙලින් දේවල් කෙලින් තියාගන්නවා ඉංජිනේරුවරු මිනින්දෝරු රිසර්වර්ස් ඉංජිනියර්ස් without them life will get very crooked no one will be able to do anything ඉතින් අර ගොඩක් ඉන්නවනේ ඇද කරන අය ඉතින් අපිට අවශ්‍යයි චරිත ශක්තියක් කෙලින් දේවල් කරන්න එතකොට කෙලින් දේවල් කරන අය අවශ්‍ය නැත්නම් පාරවල් හොඳටම ඇද වෙනවා ජන ජීවිතේ ට්‍රැෆික් හිර වෙනවා එතකොට හයවෙනි ලක්ෂණය දැන් පහක් කියවනේ හයවෙනි ලක්ෂණය තමයි
පවිත්‍රව දේවල් කරන්න don't mix up. ඒ කියන්නේ mix up කියන්නේ මේකයි. මනුෂ්‍යයට මුලින්ම ආපු ප්‍රශ්නය තමයි යහපතින් එහා තින නපුර අත්හදා බලන්න. උදාහරණයක් වශයෙන් අපි කියමු අන්නාසි වල විටමින් සී තියෙනවා කන්නත් හොඳයි. අන්නාසි වල ලෙල්ලේ තියෙනවා බ්‍රොමලින් කියලා ද්‍රව්‍යයක් ඒක ප්‍රතිශක්තියටත් හොඳයි. ඒ වගේම අන්නාසි වලින් කසිප්පු හදන්නත් පුළුවන්. මොලසස්. ඒ මොකද උනේ? හොඳින් එහාට තියෙන නපුර අත්හදා බැලීමේ gatiy. So human nature to experience the evil beyond the good. It's all temptation coming from the Garden of Eden. ඉතින් අපි මුතු මිත්තංගි නම් මේ නะ ප්‍රශ්නයක් මේ හොඳින් තියෙන දේෙන් එහාට නපුර ලිංගික ජීවිතය ගැන න්‍යෂ්ටික බලය ගැන බලය පාවිච්චි කිරීම ගැන හොඳින් එන දේවල් වලට එහා තියෙන නපුර හයවෙනි කාරණාව මේ මම ඒ කිව්වේ හොඳින් එතකොට හත්වෙනි කාරණාව හැටියට යන්නේ කරුණාව දැක්වීම blessed are the merciful they shall be shown mercy ද කරුණාව දක්වන්න අවශ්‍යයි ඒගොල්ලෝ ටිකක් නිකන් ගිනි නිවන හමුදා වගේ මිනිස්සු පත්තු වෙනවානේ පොඩ්ඩට පත්තු වෙනවා දේශපාලන නිසා පත්තු වෙනවා ජාති ජනවාර්ගික ජාතිවාදී නිසා පත්තු වෙනවා ධන අරගල නිසා පත්තු වෙනවා ට්‍රොට්ස්කි රැවුලක් වවා ගන්නවා ගහපියව් දීපියව් කියලා එන කොටා ගන්නවා ඉතින් ලෝකෙට හරිම අවශ්‍යයි මේ කරුණාව පෙරදරි කරගත්ත අය those who can dish out mercy ඒගොල්ලොත් ඉතින් මේ අපේ කාමරවල අපි ජීවත් වෙනකොට අපිට අවශ්‍ය ලක්ෂණ හතක් තමයි මම මේ දැන් අපි බැලුවේ ඉතින් මම හිතන්නේ මේ පාඩම ඔබට ප්‍රයෝජනයක් වෙන්න ඇති The seven character attributes that can keep you moving from room to room, becoming better and greater. I think oba e kamarin kamarata yanakota me charitra lakshana hatat vardhane karagattot kamarin kamarata obata usaswimak thibena anithayata upakara kirimak thiyena ehema thamai loke diunu wenne. So thank you for listening.